Then Sampat Bankwin Stavar Tempatusadha Ihelama Poliak. Masahaika Stavar Tempatuelta Seata Daya the Shimahatai Pahak. Masa Dulahaka Stavar Tempatuelta Seata Ekulahak. Masa Visihataka Stavar Tempatuelta Seata Dulahak. Sampat Bankwa Hetadina Eliakarai. Obutumaga pistol at Kemanad. Ma'am, I'm part of it. Adutarme, sell and pistol at Hambantotagia, Exajati Pacha Manturunta, sell and the Nagarapatuma donor, Nidhas Pacha Sangidagura Kamblatino. Oh. The Obutuma, him sell and pistol at Katiagatanang, Sangidagura, Arakshagar and the team. Antaparaja the Pate, Chepuisala Pirsakino, Matiam the Kandar, then Shaikalud the Academy. දැන් ওই සංවිධායකතුරෙන් ඔබතුමා අයින් කළාට පස්සේ ඔබතුමා කිව්ව මේ ඒක බොහොම සුන්දර දෙයක් නේ කියලානේ අපි කොහෙද ඉන්නේ ජනතාව අපි ගැන සැකයක් තියෙනවා දැන් ඔක සුන්දර දෙයක් නම් ඔබතුමාට තිබ්බනේ ඉල්ලා අස්සෙන්ද නෑ අපි එහෙම තියෙන්නේ ඔකු තිබ්බා අපි දැන් ඔබේ නායකයා කවුද මම දේශපාලන වශයෙන් ආදරය කරන දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ ඔහු කළ දේවල් ඔබ පිළිගන්න අකමැති පුද්ගලයෙක් නේ මොනවද ඔහු තමයි නිදහස් පක්ෂයේ සභාපති ධූරය වර්තමාන ජනතුමාට පිළිගන්නේ ඒක පරිත්‍යාගයක් නෙමෙයි. ඒක පාක්ෂිකයන්ට තියෙන හිතවත්කම සහ ලැඳියාව නිසා ඔවුන්ට යම් අත්දැකීමක් කියනවා නම් මොනතරතුරුවත් මට වැඩක් නැහැ කියන තැනක ඉඳගෙන තමයි දෙක. දැන් එහෙම දුන්නනම් ඇයි මේ සභාපති ධූරයේ විවේචනය කරන්නේ? පක්ෂයකට විනයක් අනුව පක්ෂනායකත්ව විවේචනය කරන්න බෑ කියන්නේ පෞද්ගලිකව. හැබැයි කරුණු කාරණා සහ ප්‍රතිපත්ති මේ වශයෙන් එහෙම නැත්නම් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක. එහෙමනම් එහෙම විවේචනය කරන කට්ටියව ඉවත් කරන්නත් අයිතියක් තියෙනවා කියලා ඔවුන්ට කියන්න පුළුවන්. මම මේක අසාධාරණ කියන්නේ නැහැ. දැන් ඔය සංවිධායක ධූර අයින් කරපු ලයිස්තුවේ ඔබේ නමට ඉහළින් නමක් තිබ්බනේ. බෝ මන් දැක්කා. මාධ්‍යයට එවපු ඒ ලයිස්තුවේ නම තිබ්බ ටිපෙක්ස් කරලා. කවුරු වෙන්න ඇති දේ නම? එහෙම කියන්න බෑ. සමහරකට අපි කියනවා මුද්‍රණ දෝෂයක් වුණාද දන්නේ නැහැ. හැබැයි දැන් ඔබට වඩා පක්ෂීය ආණ්ඩුව විවේචනය කරපු මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා. එතකොට තව කවුද ඉන්නේ? නුවර? ලොහාන් රත්නපුර. ඇයි අනිත් දෙන්නගේ හවුස් ගල නැත්ද? ඒක ඔබතුමා අහන ප්‍රශ්නේම ලොකු ගැබ් වෙච්ච දෙයක් තියෙනවා. මේ ගැන මේ සම්බන්ධ ප්‍රතිපත්තියක් තියෙනවද කියන එකයි ඔබතුමා අහන්නේ. මේක මට අහන්න බෑ. ඔබතුමා අහපු එක ගැන මම සතුටුයි. ඔබතුමාට සහතික කරලා කියන්න බලන්න ඔය 51 දෙනා එකට ඉන්නවා කියලා. කිසිම දෙයක් සහතික කරන්න බෑ. අද යහපාලනේ ඉන්න සියලු දෙනා එකට ඉන්නවායි කියලා කාටද සහතික දෙන්න පුළුවන්? ආසන සංවිධායක ධූරයේ අහෝසි නොකරපු සමහරු ජනාධිපතිතුමා එක්ක ඩීල් එකක් ඉන්නවා කියලා ඒකාබද්ධ විපක්ෂෙම සමහරු කියනවා. අපේ අතරේ එහෙම ඩීල් එකක් තියෙනවා කියලා මම දන්නවා. සමහර අය මේ හොරෙන් හොරෙන් ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බ වෙනවා කියලා කියනවා. සමහරක් විට මෙහිම ජනාධිපතිතුමා කතා කරන පෙරේදත් මම කතා කරා මගේ වත්පත් ප්‍රකාශයක් දැකලා මේ අතුරුදහන් වූවන්ගේ. ඉතින් එතනදී ඇහුවේ නැද්ද ඒ ආපු කෝල් එකෙන්ම ඇයි ජනාධිපතිතුමනි මගේ සංවිධායක ධූරේ නැති කළේ කියලා. මම ඒක මට අදාළුනේ නෑ. මම ඔබතුමාට කිව්වා. ඒ කියන්නේ සෙවුම් සතුටක් මිසක් කනගාටුවක් නැහැ කියන්නේ. දැන් පක්ෂ සම්මේලනයට යනවද? නෑ. සංවිධායකකමත් නැත්නම් ඒ බැඳීම් ටිකක් අඩු වෙනේ අපි. හැබැයි දැන් පක්ෂ මහලේකම්තුමා පහුගිය දවසේ කිව්වා මේ ඔබතුමාලා සංවිධායක ධූරෙන් අයින් කළත් ඒක ප්‍රශ්නයක් නැහැ සමාජිකත්වයේ ඉන්නවා පැමිණෙන්න පුළුවන් කියලා. ඒ නේ තුමාට ඕන දෙයක් කියත හැකිනේ. සිතීම සහ තීන්දුව ගැනීමේ වගකීමත් ආයිතියත් අපිට තියෙනවා. දැන් අලුත් පක්ෂයක් බිහි වෙනවද නැද්ද? තුන්වෙනි බලවේගයක දැඩි අවශ්‍යතාවය මේ රටේ තියෙනවා. විශේෂයෙන්ම අපි කැපුවත් කොළේ කැපුවත් නිල් කියන සංකල්පයෙන් බැහැරව හිතන්න පුරුදු වෙන යුගයක් ඉස්සරහට එනවායි කියන එකයි මගේ විශ්වාසය. ඔබතුමාගේ සංවිධායක ධූරේ නැති වෙච්ච එකෙත් බැරිද ඩීල් එකක්වත් දාන්න ආයිත් අගමැතිතුමත් එක්ක එක්සත් ජාතිපක්ෂයට සම්බන්ධ. නෑ කොහෙත් නෑ. ඔබතුමාට ඕන වුණත් කිරැල්ල මන්ත්‍රීතුමා ඉන්නකම් ඒක වෙන එකක් නෑ නේද? මට ඒක අදාළ නෑ නේද? නෑ ඔබතුමාට උනේ දැන් එක්සත් ජාතිපක්ෂෙත් නැති වුණා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයන් නැති වුණා. ඉතින් දැන් තියෙන එකම පක්ෂේ ඒකාබද්ධ පක්ෂේ ඒකට වෙලා ඉන්න නේද? ඔබතුමාට වැරදිලා. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මීට වැඩි දේවල් ගොඩක් පට කරන්න තිබ්බා. මට කතා කරාම මම කතා කරේ නෑ. එච්චරයි.